ලොව දරුණුතම ගුවන් අනතුර ටෙනරිෆ් ගුවන් තොටුපළ වීසන යනු කැනරි දූපත් වලින් එකක් වන ඉස්පාඤ්ඤ දූපතක් වන ටෙනරිෆ් ලොස් රොඩියෝස් ගුවන් තොටුපළේ 1977 මාර්තු 27 වෙනිදා බෝයිං 747 යානා දෙකක් අතර මාරක දාවන පතේ ගැටීමයි මෙම අනතුරින් පුද්ගලයන් 583 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර එය ගුවන් ඉතිහාසයේ මාරාන්තිකම අනතුර බවට පත් වුණා මේ වෙනකොට ග්‍රෑන්ඩ් කැනරියා කියන ගුවන් තොටුපළේ බෝම්බ පිපිරීමක් හටගෙන තිබුණා. ඉතින් මේ බෝම්බේ තර්ජන හේතුවෙන් බොහෝ ගුවන් යාන ලොස් රොඩියෝස් ගුවන් තොටුපළ වෙත හරවා යැවීමට හේතුවක් වුණා. ඒ අතර KLM ෆ්ලයිට් 485 සහ Pan Am ෆ්ලයිට් 1736 අනතුරට පත් වූ ගුවන් යාන දෙකයි. ලොස් රොඩියෝස් ගුවන් තොටුපළේදී ගුවන් ගමනාගමන පාලකීන්ට බොහෝ ගුවන් යාන කුලී මාර්ගවල නවතා තැබීමට බල කෙරුණු අතර එමගින්ම අවහිරතාව හටගත්තා. තත්ත්වය තව තවත් සංකීර්ණ කරමින් ග්‍රෑන්ඩ් කැනරියා නැවත විවෘත කිරීමට බලධාරීන් බලා සිටියේදී ටෙනරිෆ් ගණ මීදුමක් වර්ධනය වී තිබුණා. මීදුම කොතරම් ඝන දෙයත් කිසිදු ගුවන් යානයකට අනෙකක් නොපෙනෙන අතර කුළුණේ පාලකයට දාවන පතේ හෝ එහෙත 747 යානක් දෙකම පෙනුනේ නැහැ. ගුවන් තොටුපළේ ගොඩබිම් රේඩාර් නොතිබූ බැවින් පාලකයාට සෑම ගුවන් යානයක්ම කොහේද සොයාගත හැකි වූයේ ගුවන් විදුලිය හරහා හඬ වාර්තා කිරීමෙන්. වැරදි වැටහීම් කීපයක ප්‍රතිඵලයක් ලෙස Pan Am ගුවන් යානය දාවන පතේ තිබියදීම KLM යානය ගුවන් ගත වීමට උත්සාහ කොට තිබුණා. එහි ප්‍රතිපලක් ලෙස ඇති වූ ගැටුවෙන් ගුවන් යාන දෙකම විනාශ වූ අතර KLM ගුවන් යානයේ සිටි 248 දෙනා සහ Pan Am ගුවන් යානයේ 335ක් පමණ මියගොස් තිබුණා. Pan Am යානයේ සිටි ගුවන් නියමුවන් සහ ගුවන් ඉංජිනේරුවරයා ඇතුළු 61 දෙනෙකු ආපදාවෙන් දිවි ගලවාගෙන තිබුණා.